ම ්‍ර කා කරු ලට විදි රකයා අවස්ථාමාටු නමේ සාදාය වැරක්‍ර ඩාගන දී සොපපුුදු පරිදි අද දවස අපි දුටුවා ජනාධිපතිවරයා සභහවට ඇවිල්ල උතුම් බුදු වඩන් උපයෝගී කරගෙන කූටදන්ත සූත්‍රය චක්කවත්ති සිහනාද සූත්‍රය උපයෝගී කරගෙන තමන් යන ගමන ප්‍ර්‍යක්ෂ කරන්නට ලොකු උත්සාහයක ඔහු නියැලිම. ජනාධිපතිවරයා කතා කර අපායක් ගැන වැල් පාලමක් ගැන්න. ඔහු අහන්න කැමති අපායේ නිර්මාත්වරුන් රකින්නේ ඔබනේද. අපේ රටේ මේ මහා බංකොලොත් භාවය නිර්මාණය කරපු අපායේ නිර්මාත්‍රවරුන්ගෙන්. රටේ ජනතාව වන්දි ලබා ගන්නේ එක නතර කරන්න ඔබනේද. අපායක් නිර්මාණය කළ නායකින් හොරාකාපු දෙේතරකින් යබනය. අපායක් නිර්මාණය කරලා හොරාකාල රටට දේපල සම්පත මුදල් විදේශවිඳීමේ අහිමි කරලා. ඒම නැවතත්වරක් අපේ රටට ලබා නොගෙන ඉන්න තබනේද. අපායේ නිර්ුමාතරුන්ගේ සහයෝගෙන් පාර්ලිමේන්තුව තුළ එකසේති සතරක වර්මක් ලබාගෙන. හොරුන්ගේ වර්මින් ජනාධිපති තනතුරට ටඇවිල්. ඔබ හොරුන්ගෙන් යැපෙනවනේද. ඉදි ඇත්ත අපායක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම වැල්පාලමෙන් රටවිනාශ කරපු රාජපක්සල ප්‍රමුඛ හොරු කණ්ඩායමකොඩ වෙලා තිය. රාජපක්සල තමයි අපාය නිර්මාණය කරේ. නමුත් අද රණල් වික්්‍රමසිංහ රජ පක්ෂ ආ්ඩුව තමයි අපාය පුළුල්ු කරලා මේ රටේ ජනතාවගේ ජනජීවිතය දිගින් දිිගටම විනාශ කරන්න. ඒ විනාශ කරන ක්‍රියාදාමය තුළ අද ලක්ෂ දෙසී විස්සක් අනාත වෙලා තිබේ. එ ලක්ෂ දෙසේ විසක් අනාතී සිටින මොහොතක අහන්න කැමති රනිල්විකමසිංහ ජනාතිපතිවරයගෙන්. මොකදද ඔබමරටේ ජනතාවට ලබාදෙන බිසඳු මෙතෙක්කල් ඔබ ලබා දීලති වෙන්නේ ආර්ථිකය සංකෝචනය කරලා ජනජීවිත කුඩා කර ජීවනෝපායන් බිඳවට්ටල දමලා ජනතාවට ලැබෙන ආදායම් මාර්ග සම්පූර්ණයම විනාශ කරලා ජීවිත කුඩාකරපු යුගයක් ශුද්‍ර ආර්ථිකය විනාශ කරපු යුගයක් සාර්ව වාර්ථිකය විනාශකරපු යුගයක් එතුම සඳහන් කරා මේ මහා ගිනි ගොඩක් මැදට පැන්න යිති ඒක වරද ඔහු පැන්නේ හොරු ගොඩක් මැදත ොරුොක් මැතට පැනලා කව දාවත් ඔහුට චන්නෙන් ලබාගන්නට බැරි පනතුර හොරුන්හරහා ලබාගත්තා රට වට්ට වපු කොට්ටාසේ ලෞ්වල ලබාගත්. ඒක යුහු කරේ අද මොකදද මේ වර්තමාන පාලනයේ සත්්‍යය යථාර්ථය මහ පොළොවේ ක්‍රියාත්ම ගොනද මොුව. ර්තමාන ජනාධීපතිවරයා සමත් වෙලාති වෙනවා පලාාත්පාලන මැතිවරණය අතුරුදහන් කරන්න. ජනතාවගේ චන්ද බලය නැති කරන්න. අධිකරණේ ස්වාධී නත්වය විනාස කරන්න. විනිසුරුවරුන්ට බලපෑමෙල්ල කරන්න. දේශීනය ප්‍රතිවිහගත කිරීමේ මුවාවෙන් රටේ වැඩ කරන ජනතාවගේ මුදල් පන්සුම්බියට පොගත් ගලා සුපිරි කෝටිපතියන් සුප්‍රකට කුප්‍රකට ධනවතුම් රකි ඒක හුගල්ල තිය ගැට්ටක වැඩි කරලා මුළු රටම ෆලට් කල්ල තියෙන්නේ ජන ජීවිත විනාශ කල්ල තියන්නේ නමුත් අනිවායෙන්ම මාසකට වාර දෙකක් තුනම් රටකොඩ නගනයි කියලා නිදේශ සංචාරලය නිරතය. මාර්ගකත පනත ගනල්ල ජනතාවගේ නිදහස නැති කල්ලා තිබෙන. සමාජ මාධ්‍යය නිදහස නැති කරල තිබෙන. ත්‍රස්ත විරෝධී පණතක් නිර්මාණය කරලා. තවදු රටත් මේ රටේ ඒ කාධිපතිත්වේ ආගඥාදායකත්වය තනි පුද්ගල පාලනය තවුරු පරටයුතු කලා. මාධ්‍ය යාමනයට දැන් මුලපුරල තිබේ. පාර්ලිමේන්තුවත් වාර්ගණනාවක් අවසන් කරලා. මගේ ලොකූ ආසාාවත්වය නොමේ රාජාසන කතා ගාත්න කර. කතාව කෙසේ වෙතත් ක්‍රියාව ඉතාමත්ම දුරුවලයි. ජනාධිපතිවරය සමත් වෙලා තිබෙනවා. මේ රටට බාල බෙත්. හහෙත් ගුණාත්මක බාාවෙන් අඩුබෙහෙත් හොරබෙහෙත් ජාවාරම අෞෂද මාfiaයා වහරහා මහා ජාතික කේදවාචකයක් නිර්මාණය කරපු. පහුගේ දවසකත් වාර්තා වුණා කුඩා දරුවෙකුගේ ඇස් අන්න වනයි කිය. එහෙම කරපු සෞඛ්‍ය ඇමතිවරයා කෙලිය රමු පැල් රකින්න කටයුතු කර මේ ජනාතිපතිවර. මගින් අනෝ මොකද වගකීම භාරගත්ත නැත්ේ කියලා. වගකීම බාරගත් අනම් කෙහෙලිය වෙනුවෙන් නැගටපු එකසේ දහතුනට මමත්තකතුවන එකසේ දාහතර වෙන. හොරු රකින්ද වංචාකාරයවෝ රකින්ද මංකොල්ලකාරයෝ ලකිින්ද දූෂිතයෝ රකින්ද අද ආණ්ඩුකුම ව්‍යවස්ථා සභාව විධායකයේ පමෙක් බවට පත් කරන්නට. ඔහු කටයුතු කරමින් සිරිය. මං පැහැදිලිවොම කියන්න කැමති. ජනාධිපතිවරයක් කථනායකවරයක් ව්‍යවස්ථා සභාව සභහපතිවරයක් එකට එකතු වෙලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සබහාවේ ඒ සත්කාර්රයේ. සංවරන සහ තුළල ක්‍රියාදාමය විනාශ කරන්නට කටයුතු කරලතිබෙන. දැම් බලන්න කොයක පුදුව ව්‍යවස්ථා සභහවක්න ඇස්ටෙන්ෂන් කිව්වක නෝකීල බාර අරගෙන ගොතුමත් නියෝජ කතානකතුමා හැටියට දන්නවාලේ එඒ බලන්න මේ අපි මේසෙත් තීරල මේ චන්දය දෙල්ල පුළුවන්නේ. ආකාර තුළකට කතානායකරට එක ඉරෙන්න. නෝ ඇ්ටේ මෙති බොත්තන්තුන මේතුන දන්නදි කතානායකවර එක. නැ ඇ්ස්ටේන් කරුප එක නෝ වෙලා. එහෙම උපකල්පනය කරලා තීන්දුගන්න යුගයක් රටේ නිර්මාණය වෙලා තිබන්න. බාස්කු ප්‍රහාරය පිළිබඳව අත කිසිම කතාවක් නෑ. බොරොන්දුනා දේශය විමර්ශන ජාත්‍යන්තර විවර්ශන යුක්තිය සාධහරණත්වයඉෂ්ට වෙලානෑ. සිං ඇත්ත වශෙන්ම වැල්පාලමෙන් ගොඩ වෙලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙේ. ලක්ෂ දෙසී විස්තනෙවේ. වැල්පාලමින් ජනාධීපතිවරට පින් සිද්ධ වඩ. රාජපක්ෂ පවුල් පරපුර ප්‍රමුඛ. රටබංකොලොත් කරපු කණ්ඩායමනං. හල් පාලමින් ගොඩි වෙලාති වෙන. එක තමයි සත්‍ය කතාව. මං කැමති මේ අවස්ථාවේ සමගි ජනබලවේගේ විකල්ප වැඩ සටකන ඉදිරිපත් කරා. මොකද ජනතා වලාපොරොත්වන උත්තරය ජනතා බලාපොරොත්වනවා විසඳම මම පැහැදිලියවුම කියන්න කැමති ආර්ථික සංකෝෂන ප්‍රතිපත්තිය ආර්ථිකය කුඩා කරන ප්‍රතිපත්තිය ජනජීවිත විනාස කරන ප්‍රතිපත්තිය ව්‍යාපාර කඩාවට්ටන ප්‍රතිපත්තිය අපි අනු ගමනය කරන්න අපි විශ්වාස කරන්නේ එකකොමික් ග growthෝ එකින් ආර්ථික ප්‍රසාරණය ඒ වැඩ පිරිවෙල තුළ අපි බලාපොරොත් වෙනවා ඉන්ලසිග growthෝ සියලු දෙනාම එකතගොර ගත් ඇමෝටම ප්‍රතිලාබ ලැබෙන ආර්ථික වර්ධනය. අපි ක්‍රියාත්මක කරනවා ශ් ප්‍රස්පරිති හැම දෙෙනම වෙදාගන්නා සෞභාග්‍ය. එහමනතු මේරටේ පාලක පැළැන්තිය ප්‍රභූ පැන්තිය අදී පෝසතුන් පමණක් භුක්තිවිඳින සෞභාගයක් නොවේ. ශුද්‍ර කුඩා හා මධ්‍යපරිමාණයේ කර්මාන්තකරුවන් මේරටේ දළදේශය නිෂ්පාධිතයයට. ට පණහක දායකත් ැක් ලබාද. මේරටේ රැකා කරන පරපොරින් සට පනස් දෙහකට රැකියයා ලබාදනවා රැකයා නියුක්තිය සට පනස් දෙකයි චුද්‍රකුඩා හා මධ්‍ය පරිමාණය කර්මාන්තකරුවන් නමුත් මොකද මේ රජය කරන්න බොරුවට මේරටේ ජනතාව රවට්ටන්ඩ පරාටේ නීතිය අත්හිටයව්ුවයි කියලා ිට තීන්තිී නලගෙන එක ක්‍රියාත්මක කරන්නට මහබැංකෝ ලව්වලත් චක්කරලයකයක් පත් නිකුත් කරන්නට කොන්දක් නැති කශේරුකාවක් නැති කොන්ද පනනැති ආණ්ඩුවක් පරාටේ නීතිය සංසෝධනය කරන්නට අවශ්‍යනම් එය සංසෝධනය වනතෙක් ඇයි මහබැංකෝට වැරි චක්්‍ර ලේකක් නිකුත් කරලා මේ පරාටේක්සිකෂන්ස් ටික නතර කරන්න. ඇයි යම්කිසි වාරණයක් ක්‍රියාත්මක කරන්නට බැරි. දින පතාම බැලුවොත් ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණය කර්මාන්තකරුවන්ගේ ඉරකඩන්තික සම්පට්තිික වෙදේස්වේ. ඔක්ෂන් එකට දාලා මහලෝකුට කියන්න හදනවා. ජනතාවගේ සුපසිද්ධිය වෙන්වෙන් බිහිවුණු ආන්ඩුවක්කේ. මේ රට දුක්පත්කම තුරන් කිරීමේ වැඩසටහන අවශ්‍යතාවය තිබේ. ලර්නේසිය අස්සවයක සහන් කල්ල තිබෙනවා මේ රටෙන් තුනෙෙන් එහකට ආසන්න ප්‍රමාණයක්. ලක්ෂ හැත්තාවක් දුපපතුන් බවට පත්වෙලයි කිය. අපි විශ්වාස කරන වර්තමානය රටෙන් හරි අඩක් පමණ දරිද්්‍යතාවෙන් පෙෙනෙන. පැහදිලිසදුුමක් නැැ. අස් වැසුම කියන වැඩසටහන නිර්මාණයවෙලා තිවෙෙන්නේ අස් වැසිල්ලක් හැටියට නවේ ඇස් බැන්දුුමක් හැටිය. ඒගෙන් දුප්පත්කම තුරන් වෙන නැැ දුප්පත්කම තුරන් වෙන ඕනම් ආයෝජනය තියෙන්න්න ඕන ඉතිරිකිරීම තියන්නට ඕන පාරිභෝජනය තියෙන්න්නට ඕන ඒවගේම ජන ජීවිත නංවාලන්නට ආදාය මුත්පාදනය තියන්නට. ඉතිරි කිරීමත් නැහැ ආයෝජනයක් නැහැ. ඒවගේම නිෂ්පාදනයක් නැහැ. නිකම්ම නිිකන් දීමනාවත් දීගෙන යවා. ඒ තෝරගත්තත් විද්‍යාත්මික ආකාරයයට නෙවේ. ජන සංඛ්‍යාලයකන දෙපාර්මයන්තු හරහා ක්‍රියාත්මකුණු සංඝණනයක් හරහා නොවේ. දරිත්‍රතා රේකාව. දැනගන්න ඇතුවෝ නිර්මාණය වුණු දුක්පත්කම තුරන් කිරීමේ වැඩ සටහනක්. මොන විහිළුවක්ද. බංකොලොත් රටකත් මෙහෙම ද හැස දෙත්. සැරවිින්ම ආයෝජනය තිබ පාරිභෝජනය තිබෙන ඉතිරි කිරීම තිබෙන නිෂ්ප්‍රාධනයට නියල මේ කොම්පෝනන් සතර මේ කරුණුකාරණා හතර අඩංගූ අලුත් ජනසවයක් අපි ක්‍රියාත්මක කරන්නට ඕ. නව ජනසවිය තුළ සදාකාලික සහනාධාර නොවෙයි සීමමා සහිත කාලවකුවන්ුවක් තුළ මේ රටේ දුප්්‍රත්කමෙන් පෙලෙන දරිගතාවෙන් පෙරෙන්න ප්‍රජාවට දුප්පත්කමින් මිදන්නට අත්වලක් ලබාදීමේ වැඩ සටහන ක්‍රියාත්පක කරන්න අපි අදහස් කරන. රටේ ජාතික පෝෂණාව අපපෘතියක වැරගක් කමති වෙන. අද මේ රටේ නිර්මාණය වුණු ත්‍රිත්ව කේදවාචකයන් නිසා. පාස්කු ප්‍රහාරය කොරෝනා කෝවිඩ් වෙසනය බංකොලොත් භාරය. මේ ත්‍රිත්ව බලවේග තුළ මේරටේ ළමා මාතෘ මන්ද පෝෂණ තත්ත්වය සීග්‍රෙන් වර්ධනිවෙවින් පවතිය. ජනාධිපතිවරයා කතා කරනවා ඩිජිටල් ආර්තිිකයක් ගන්න. පාසල්වලට ස්මාර්් බෝඩ් නැති කොම්පියුටර් ැති යුගක මොන ඩිචිතල් ආර්ථිකය මොන විහිලුවත් තොරතුරුතාක්ෂණ ගුරුවරුත් නැහැ තොරතුරු තාක්ෂණ ඉගැන්වීමට අවශ්‍ය පරිගනික ටිකත් නැහැ. ස්මාර්ට් බෝද්සුක් නැ හැබැයි වැඩිපුර මුදල්න් අනුමත කරන්න නොමේ පාර්ලිමේන්තුවෙන් විදේශ සංචාරවත් මේක යද සත්‍යය සහ යථාර්ථය ඩිිසල් ප්ලවය කෙසේ වෙතත් අපේ රටේ ලක්ෂහතලිස්ස එකක් දූදරුවන්ගේ පාසල් දහදා සෙකසේ විසිහායක අධ්‍යාපනය ලබන මේ නිදහස් අධ්‍යාපනයේ දූපතුන්ගේ මානවයිතිය උල්ලංගනය වෙලා වෙෙන මූලිකයිතිය උල්ලංගනය වෙලාති වෙන අපේ රජයක් තුළ අධ්‍යාපනය සෞඛ්‍ය සුභසාධනය රටේ මූලිකයිතියක් මානවයිතියක් බවට පත් කරනවා. ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ එන්ට්‍රෙන්ට් ලෝස එකට අපි ඇතුළ කරනවා ෆන්ඩමෙන්ටල් රයිස්වල්ට ජීවත්වීමේ අයිතිය සෞඛ්‍ය අධ්‍යාපනයේ ජීවනෝපාය මූලිකයිතියක් බවට අපි අනිවාර්ම පත් කර. මෙන්න මේ ක්‍රියාදාමයන් තුළ අපි අදහස් කරනවා රටකොඩගන්න. එනිසා පැහැදිලිවම. කියන්න කැමති අද මේ ක්‍රියාත්මක වෙන ඇස්බැන්දුුම් විජ්‍යා දේශපාලනය තුළ රටේ ප්‍රශ්නවලට තිරසර විසුදුමක් ලබාදනට බැහැ. ප්‍රජාකන්ද්‍රිය ජනතා මූලිකත්ව ප්‍රජාවගේ සුබසාධනය ඉල්ලුම ප්‍රාර්ථනාව සාක්ෂාත් කරන ජනතාවගේින් පෝෂණය වුණු ප්‍රජාකේන්ද්‍රීිය ජාතික සංවර්ධන සැලැස්මකට මුලපුරන්නට ඕන. ඒ යුතුකම. මේරටේ ලක්ස දෙසී විශ්ත් ජනතාවෙනුවෙන්. අපේ රජයක්ක් තුළ අපි ඉටු කරන අයිතියනක ප්‍රකාශක ස්තුතියි.ෝ වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය.